යන්නතතු මහිතෙන මත්තව වාහනිි ඉන්නවා අනිවාරම.ඒො මගේ ජන්න තිබ ක්‍රියාන්න්නිතය මගේ බට පිරිසින්න තැන්ට තමයිකි. බිට ඉස්සල්ලා ජනු කොබ්බකඩුවම ඇවිල්ලා මවවාහිනි දාගන තට ගේ අස්ථාවල තියනවා ෆිල් මාශ සරත් ෆොන්සේකව මට ඉස්ල්ල ොද ගන්නනකොට හු ේජර්ණිලෙහිට මම ලෘතිතැන්වරේේ කාලි ඕට තම්මත කෙන තු ඇති ඒ මොක ලුතිතන් නුරුඩක් ොය කාලි. ත් සරත් ෆොන්සේ කල හිට එකක්ල මුොඩුවාමීකටම මේ ඉදමීීමකම දන්නවා එක පරක්කුණු පාරෝපරේෂණ එක අප කෑම් වෙලාව යන වෙලාව දවල් කෑම ෙදාගෙන නකොට දන කොප්ගකට ඇල න කොපකටුව කෑමි කත්ම ෑකාව වයසක අම්ම කෙනෙක් පොඩි පුටුවත් කියයලා වාඩි වෙලා ඉන්න ඉස්සරහ බලාගෙන එතකට අපිත් ඉස්සහ බැඩුවේ බලාගෙන ඉන්න තැන තියනෝමේ සොහොම් කොත් වුණ යගේ පුත්තුම හතර දෙනෙක් ඉන්නේ. හර දෙනාගෙන් තුන්දනෙ කමුදාටදීලා තුන්දනාව මැරිලා. ඒත් තුන්දනගේ සොහොන් කොත්තමයි මේගේ ඉස්සරහ තියාගෙන ඉන්නේ. ඇශ්‍රී ලංකා යුදහමුදාවේ විශ්්‍රාමික නියෝජ්‍ය මාණ්ඩලි ප්‍රධානනි ේජ ජෙන්න්්‍රල් කුමුදු පෙරේර අපි ඇතුමත් එක්ක මතක රාශියක් ට කලින් වැඩ සහනදි කතා කළා විශේෂෙන් එතුමා ජෙනරල් ඩෙන්න්සිල් කොබ්බෑකඩුව සමග සමීපව රාජකාරික කළ පුනිල්ධාරිියෙක්විදිට ජනරල් ඩෙන්න්සිල් කොබ්බෑකඩුව කිළිබඳ මතකයන් රාශයකුත් කතා කර ඒ පලවෙනි සංවාදේදී අහන්න අමතක වෙච්ච දෙයක් මම එතුමගේ නහලා අද සංවාදය පටන් ගන්න කැමති ඒ මොකද ජනරල් කොබෑකඩුවගේ මරණය සම්බන්ධයෙන් යම් යම් සැකසංකා තවමත් අපේ සමාජයේ ිනිසු තුළ තියෙනවා. එතුමත් එක්ක සමීපව රාජකාරරි කලපු නිර්ධාරී පිදිහට ඔබතුමා මොකක්ද මේ ජෙඩල් කොබ්බැකඩුවගේ මරණය සම්බන්ධයෙන් හිතන්නේ. මට ඒ නං අවිවාදයකින් කියන්න පුළුවන් ත්‍රස්තවාදී ක්‍රියාවක් හින්දා වෙච්චේ එකක්ඒ කියන්නේ හේතුවත් ම කියන්නම්. මම කිව්වා අ අපි ක්‍රියාන්නිතය කරන්න අවසාල ක්‍රියාමිතය කරන්න අරලි තුළුව කියන ප්‍රදේශයෙන් තමයි අපි කෝස් කරන්න තිබ්බේ. ඒ ඔතන අරඩි තුඩුව බලට මගතන්කිපතන ිල් ඇති ඒජදන ඔොබැකඩුවගේ මන්ද කලා තියනවා බොහමිටහුවවෙච්චස්ානය පොඩිය මා ස්මාර්යයක් හදල තින එක බලන්න මගහිතන බහොම කට්ටිය ිහිල්ල තින ගිය කට්ටිය දන්නවනම් ඒකට යන්න ඉස්සර තිබෙ පොඩි දැන්නම් කාපට පාරත්යන්නේ ඉස්සර ඉතාමන්න පටු තාර පාරක් තිබේ. ඒ තාරපාරත් පටු තාරපාරෙත් ාර හේදි හේදිලා ගිහිල්ල වලවල් හැරලා වාහනයකට කොහෙත්ම ඉතාමත්ම යන්න අසීරු තාර පාරත් තිබ්බේ. දැ මේ පාර දෙපැත්තේ තියෙන්නේ කලපු පිටිය ඔය කලපු පිටියේ වේලිච වැහි කාලවල් වලද කලපු පිටියෙන් ගමන් කරන්නම මේ තාර පාරයෙන් විතර අපිට ගම කරන්නපුුවන් අරි ඉතාමත් දුෂකර ගමලක්කේක වැනි දුරන්නෑ කිිෝමිට හරක් විතර නමුත්. වරුවක් කිතර යනවා යන්න කිලෝමීට රතර පාර් තිබ්බ තත්වය යනුව ඒක හින්දා ඉතිං ඒකාල හිට බඩපිරි සපී ඔක්කම කරන්නේ අර පාන කාටර වැව් පිටිය මතුුණ හම වැව් පිටිය වාහනවලට යන්න පුළුවන් ඉතර හයියයි ඒ පායන කාලට බැලුහපේනවා ඒ වව් පිටිය දෙපැත්තම වාහන ගමන් කරපු මාර්ගවල් තියෙනවා පහක් අයයක් විතර දෙබැත්දමද නමුත් ඒ අර දෛනිකව පාවිච්චි කරන කට්ටිය සහඒ පුරුදු රියදුරෝ දන්නවා ඒ ඒ පාර්ල් මංකකි වැවපිටියල් හැදිච්ච පාරවා තියනවාටක් නමයක් විතර නමුත් ඕෝකෙන් එකක් දෙකක් විතර තමයි කියිය කරන්න අපි හැම දෑම උදේට පරිීක්ෂා කරනවා මේ බිම්බෝම්බවල්ල යනවත රදදු මේකත කියලා පරිීක්ෂා කරනවා එක පරික්ෂා කරන්න එකක් හෝ දෙකක් තමයි කල්ලා ඕකත් ඒ මාර්ගතක තමයි පාවිච්චි කරන්නේ ද එදා මේ ස්ථානයට දැම්මට අරමංකිවන ෑ අතරිෂටකට කොළුම යන්න කිවව කියලා ඒ අන්නතු ම හිටන මත්ව වාහනක ඉන්නවා අනිවාරම එක මගේ ජන්න තිබ ක්‍රියාන්ිතය මගේ බට පිරිසින්න තැන්ට තමයිකි බිටි ඉස්සල්ලා ජන පොබ්බකඩුවම ඇවිල්ලා මාවවාහනි දාගන තටගේ අස්ථාවල තියෙනවනු ඇවිල්ලා ඒ එතකොට එලවන්නේ රියතුරා මම ඉන්න වාහනේක තවගවරහ න්න යන පාරමකක්දග එක දන්නවා එන්න එත්තේගේ එ එදත් යනකොට නිවරදි මාර්ගය ගියා එනකොට අ වෙනින් කියය කරපු නැති මාගක තමයි දැම්ම. ඔය පාරවල් ඒ ඒ වැැව්පිටිය ඉස්සර මාධි කාලයේ අයිIP කිඉන්න කාලේ යම් කාලෙකති පාවිච්චි කල්ලතියනවා යුද ටැන්කි පුහුණු වී ේරියයා එක හැටියද. ඉද මසාසාධහ හි ඒ කාල ඉඳලා ත්‍රස්තවාදීන් නිදීක්ෂණය කල්ලා ඒකටදාපු ලෑන්මයින් ස්තිබ්බා බොහොමයා අපිට තක්වෙලලා පිත්රුණු දීනො ලෑන්මයින් සේකාල. ඉතින් මටන හිතෙන්නේ අවිවාදයම සස්තවාද්‍යාවක් ඉගැෙන කිසිප සැකන්න නොදනුවත් කමට නොදනුවත් පාර්කින් ආපු එක අ ත්‍රස්තවාදී උටෝපුු අටවල තිබ බිම්බෝම්භකර තමයි මේ කහුුණේ කියන එක සමහරයට ත්‍රස්තවාදීන් මේ මේ ජෙනරල් කොබ්බෑකඩුවයි ඉලක්ක කල්ලලා මට ඔප එකක් නොවෙන්න පුළුවන්. කොහෙත්ම එහෙම නෙවෙයි කොහෙත්ම දෙන කොබ්බකඩුව ඉලක්ක කල්ලා ටපිකක් නෙවෙයි. මේක මේ අයිIPකFේ කාලේ දාපු මයින්ස් තමයි හැර ගොඩම්ම තික්්බේ. ඉති පැරණි ඒ දාප සමරක්‍යව බුදු ාල ගියහින් දා සමාරක්ක්‍ය වත්වීයි වැඩ කරන්න එෙත්නෑ. මළකට කාලා දිල්ල කිහිල්ලා. වැඩ කරන්නේ කක්ධගත්තම අහම්බෙන් තියෙන් නැත්්ද අපිට හ ච්චේවා කීපයක්ිට හ ලා හුේිටහ වෙච්චේව බහතර වැඩ වෙන්න දවා දෙල් ගියවකෑල මේක ඉතින් ඇතරම මේක මේ අවාසනාවන්ත සිද්ධියටයකට කවතාක්කත් ඒකට ඒකට ක්‍රඩිත් එක ගන්න බෑ කොල්ල ඉතල කරා කියලා මේක මේ අහම් පිරම හමු හම්බෙන්ම වෙච්ච සිදුවීමක් මගේ තන්න ඔවුන්ගේ වාසනවෙට්ට අපේ මුළු බහුතරයක් ලා රටට අවාසනාවර වෙච්ච සිදුවීම. සිංහ රජිමේන්තුවේ කොලොස්සනි රෙජිමේන්තු අධිපති මංහිතන්නේ එක ඔබතුමාගේ හීනයක් හිටුවීමක් වෙන්න ඇති. එදා මොකදහිතුුණේ. එදා මට ඇත්තටම ලොකු ආඩම්්‍රයක් හිතුනැහි ලකිවූ ඔොත් නිවැරදී මගේ නන රජිමේතුවක නිරධාරියෙක්ගේ තියන එක හීනයක් තමයි කවධරදසගේ රෙජිමේන්තු අිපති වෙනයක. ඉතින් මම අධිකාරයට පත් වෙලා පලවෙනිියෙන්ම එකතු වෙන්න පැලිනි ශ්‍රී ලංකා සිංහර ජිමේතුවට ඊට පස්සේ මගේ වාසනාවකට දේෂතාවය අනුව මට අන දෙන නිලධරයෙක් වෙන්න හම්බ වෙන්න පැලවෙන ශ්‍රී ලංකා සිංහර ජිවේතුව ඉතින් ඒ දෙකමත් කරලා මුළු රජුවේන්තුවේම අධිපතිවෙන එක ඇත්තටම ලොකු භාග්‍යයක්ක ලොකු ඇත්තරම ආඩම්බර වෙන්න පුළුවන් හේතුවා. සිංහර ජිමේන්තුයෙන් බිහිකර පුහමුදාපති ෆිල් මාශල් සරත් හොන්සේ එක අප එතුමා ගැනත් හබතුමාගෙන් දැනගන්න කැමතියි. ෆිල්මාශල් සරත් ෆොන්සේකා මගේ තනි කවුරුත් මාර්තක තරහාවෙන එකක් නෑ කිය කිව්වට මේ හමුදාාවට පිීවෙච්ච හඳම හමුදාපති කියලා. මගේ තන්න කවුරුත් රහ වී කියලා ෆිල්මාර්ශල් සරත් ෆොන්සේකා මට ඉසල්ලාම් මොඳ ගැනකොට ඔහු ේජර්ණිලෙහිට මම ලෘතිතැන්වරකේ කාලි ඕට තම්මත කළනතුව ඇති ඒමකද ලුතිතන් නුරකොඩක් ින් ොය කාලි නමුත් සරත් ෆොන්සේ කල හිට එකක්නැ ොලුවාමීකටම ඉාමීකම දන්නවාය ඒ කාල ඉඳලම ප්‍රසිද්ධයි. ගරදි දට කතා කරලපු එක්කෙරෙක් හැටියට ප්‍රසිද්ධයි. වැරදයට එරෙහි වගතාගරපුරෙක් හටියට ඒ කාලිඳම ප්‍රසිද්ධයිඉතිං අපිත් ඇත්තරම ඕධයා හරි ගරුත්වයකින් බලපු නිල්ධාර අපි දන්න කාලිඳරලා ම කිව එකයි මේයට කාල ඉදලමයා. තිබ්බේ එයාගේ යටතෙහිට පිරිස් බට පිරිස් එයට ඔවනු වනේ හැමතිස්සම පුහුණු කරලා යුදශිල් පපුගන්නලා එයායට වොනු වනේ හැමතිස්ස මේ සැබලු එක උසස් මට්ටමක පුහුණුවී මට්ටමක තියාගන්න. ගෘතිය මට්ටම තියාගන්න දැ ඒ සමකාලන සමරක්කට්්‍ය අපපි දකළ තියනවා ඉගොල්ලො මේ පාති දදා කාලය අවශ්‍යය කරමින් කාලය ගතගරන්න වෙලාව මෙතුමට තිබ්බේ අවශ්‍යාව තිබේ බට පිෂ්ිකාරගෙන මොකක්කරරි හනු මක් කරලා උොනහර යන්දයක් උගන්න නේ වගේ මානෂකත්තවයක් තමයි තිබ්බේ. හිතිඒ කාල ඉඳදලම අපි අපි නාඇත්තරම හරිබයිෙන් හිටි තිබ ප්‍රතිරූපයට අපි ටො වඩා බයි කට්ටි හිටියවැරදිරන කට්ට රු බයි හි අලිවාදෙන්ම මංහිතන්නේ අපිට ිීවෙච්ච හොඳම හමුදාපති කෙනෙ එවැනි අනදීමේ ශක්තියක්ත් තියෙන හමුදාපති කෙනෙක් මං හිතන්නෑ ඉදිරියටත් බිහි වෙයිද කියනය ගැන සකයක් තියෙනවා ඔබතුමා සරත් ෆොන්සේකා මහත්මය සමඟ වගේම ජෙරල් කොබෑකටඩුව සමඟත් වැඩ කරලා තියෙනවා මෙ දෙන්න ගැන සංසන්ධනාත්මක බැලූත් මන වගේ අදහසක්ග යන්නේ හිතන්නන්නේ ම ජනල් සරත් ෆෝන්සේ මගේ ිල් මාශල් සරත් ෆෝන්ේක මගේ ජිවීන්තය ව නාට මම එයාගේ යටත්තේ වැඩ කල්ලතින්න බොහම කෙටිකාලයායගේ අරමංකිව ඉතරම පනසතර වුණන සේනාංකේ යාසේ නාංකාතිපති වෙලා ඉන්න දවස්සල මම අනදේලු දාරි කියෙන කටන කනිෂ්ට දරීක කටි රාලි කාරීමම් කළලා නමුත් ඊට වඩා යම් කාලයක් ම ජෙනල් කොබ්බකුුව අත්තෙක් ජැනල කඔබ්බකඩුඋගරපු ක්‍රියන් නි රජකාරී ක්‍රියාන් විතයන් සදහසාභාගි වෙලාදීන. දැම්ම පුද්ගලයෝ දෙන්න සංසන්ධනය කරන්න බෑත්තෙනම ඒමක දෙන්නා දෙපැත්තකින් ඉතාමත් ශ්‍රේෂ්ඨ පුද්ගලී ශ්‍රේෂ්ටවලට වඩාහොඳ වන ඇැති නොවා ශ්‍රේෂ්ටයි කියන එකට මං හිතන් ඒකම අරවත් දෙපැත්තකින් ජනල් කොප්පකඩුවටත් තිබ්බා ජන කොප්කුවටත් අන්තිම සෙබල ඉඳලා හරිම පුතුම ආදරයක් තිබ අප ඉංග්‍රිසින් ෙන කරිස්මටික් ලීල කියරා ඒකන්නේ ඕන කෙරෙක්ගේ හිට ඇදල ගණ්ඩපුනුව ශක්තියයක් තිබා. ඒ දැක්හ රූපය දැක්කාහම ඕන කරෙක්ට හිට ඇදිල යන ආකර්ශණය වෙන. ඒවගේ තුරපයයක් තිබ නිතක දෙක ොබනු කවගක්කත් මේ කනිෂ්ට නිලයයින්ට ආමන්ත්‍රණය කරනකොටත් සැර පරුස විදියට ආමන්ත්‍රණය කරන්න මේ ඉතාමත් ආදරෙන් කතා කරන්නේ නොතකයි බලවේ ෝපරේෂන්න එකෙ මටයි එකක්වරක්ගේ ක්ස්පේරියන්ස කාව අකු පා පරේෂන්න එකෙත්තාව දන ොබගුව ඔපරේෂන් එක විසිත් කරන්න අහමත් මේ මූල ස්ාන්ටය නිස්සල න පපා ලමයි නන්න එකුොත්කතම ඉස්ලි ලතාා කරන්න. ඒකුලු තේපනුවන එකගුල්ලගේ තේකක්ත්තමයි බොන්නේ. දැකපාරක් අකුුණු පාර ෝපරේෂන් එක අපේ කෑම් වෙලාවයන වෙලාව දවල් කෑ ෙදගනෙන කොට දන ොබ ද ඇ න ොබ ගදුව කෑම කත්තමයි කෑ. ඒ වගේ ඒ මට්ටමට බැහැ ළමයික දුකසප හොෝලා බලලා කරන කරේ දෙනු කොබ්බ ගඩුුවර සිත්තාටගන්නාසුළු තීක්ෂණ යුධමය මොලයක් තිබ්බව ඉතාමත්ක අපිට හිතාගන්න කාලයක් යනවා ජෙන කොබ්බ කටුව කාර්පනා කරන්නේ වගේ නිරධාලී. ෆිල්මාර්ශල් ෆොම්සකා සංසන්ධනය කරන්න බැකව ඒක ත් ඉතාමත් ශ්‍රෂ්ට යුදනාගේ තාමත් ශ්‍රෂ් ුද හමුදාප ති කෙනෙක් යාගෙ තිබ බුද්ධ තීක්ෂණ යුධමය බුද්ධයක් තිබා ජැන කොබ් එකටුවගේ අර බැන්සච බුද්ධියයක් තිබයි ෆිල්මාශල්ගේ තිබ්බේ තනිකර ඉතාමත් තීක්ෂණ විදමය බුද්ධක් මොලයක් ෆිල්මාර්ල් ෆොන්සේටත් පල්ලන් සැබලුහ මහරිආදරී එමොක සැබලු දන්නවා ෆිල්මමාශල් ෆොන්සේක් සැබලුන්ගේ කිසි දෙයක් කාටවත් අනවශ්‍ය විදිහයට පරිහරණය කරන්න දෙන්න. හොරකම්මලට විරුද්දයි. ඒ පැත්ත සෙබලු දන්න සෙබලුඋන්ගේ සැප පාසකන් ගැන හොලා බලා බලනො කෑම බීම ගැන හොයලා බලන්නවා ඉති ඒ සෙබලත් දන ගැන හිටේ. සෙබලගේ ඕනපාකම් මොවතික ෆිල්මාශ ෆෝන් එකට තේරුණු ඉති ඒ ඇතින් බලනොකොට දෙන්නම එකට මෙයා ග එකවගේ කියලා කියන්න බැ නමු දෙපාහරක කිය එකම ගනේ ශ්‍රේෂ්ට පුද්ගලයදන්නේ ඒ ම මම ැකින හැකි. තම අපිට ඔය තවත් මම හලතියෙන කාරණයක් තමයි ඔබතුමා නිවාඩුවට ආවහම ඔබතුමාගේ යටතේ වැඩර කවරු හරි යුද්ධෙදි මියගහින් හිටපියත් සෙබලෙක් කරි නිලධරයෙක් කරි ඔබතුමාගේ නිවාඩු දවස්වලින් කොටසක් වෙන් කරගෙන ඔබතුමාඒ මියගිය සෙබලග ගෙදරට යනව කියන එක. එහෙම ගිය අවස්ථාවක මං හිතන්නේ දකුණු පලාාතෙ කොහේ හරි ගමක ඉතාම සංයේදී සිදුවීමකට ඔබතුමාටත් ඔබතුමාගේ බිරිදරටත් මහුණන දෙන්න සිදුවනා කියළමන් හල යෙනවා මොකක්දේ සිද්දුවීම මං තන්නේ මේ නගරකෝවිල් බලසනාධපතිය වශේ ම ඉට කාලේ පලවන ගැබුණ ඒවා බලයයින සැබලෙක් මියගගේ අංකිවේ මනකරකෝයි විල්ලේ මගේ කාලසිීමාව වෙසබලු කඉිපදර මියගිය. නමුත් මම මංහිතන්නේ මේියග හමෝ ම යඇෙර මේිය ගේ දවස් වන ම නිවා න. ඒ දෙමව්පියෝ හරි පවුල හරි ගිහිල කතාගල් ආවා. මට ඒ අනදලනෙල්ලාර කෙනෙක් කටියට මට ඒ කරන්න හම්බුන් නෑක තිබ ක්‍රියාන්මිත කාරපරිච්චේදේ එහෙම හැමෝගමකෙදර යන්න බැරි තරන් සංක්‍යාවක් මිය ගියා. ඒකන්ට නමුත් අන දෙන දාරරිකාරත් එක්කෙනෙක්ෙ දෙන්නේෙ හරි ම පදෙක් එක කලෙද දෙන්න කීපතනෙක පුළුවන් හැටර ගියා. බලසේ නාතිමති කරෙක් උනෙන් පස්සෙත් පස්සනි විජේබාබලෑනී සැබලෙක් මියගී ලිපිනය වාගෙන අපි ගියා මේ මායිශරෝමී ගියා අහංගම පලාාත පොඩ්ඩ දෂ් කරයි යන්නත් අමාරුයි අන්තිමටික පයි යන්නත්ව ඕන ගයක් තිබ සාමාන්‍ය හොඳ ගයාත් තිබා ටක එක බමට තාම් මතකයි පොඩි පෝටිකෝ එකක් කාව වයිසක අම්ම කෙනෙක් පොඩි පුටුවත් තියෙන වාඩි වෙලා ඉන්න ඉස්සරහ බලාගෙන එතකොට අපි තිස්සහ බැඩුවේ බලාගෙන ඉන්න තැන තියෙනවා මේ සොහොංකොත්තුනක් සොහොංකොත්තුනක් තියෙනවා මේ ටිකක් වෙලා ගිල්ල අපි දැක්කේ සොහන් කොත්වල ටහ පැතේ වයසක තාත් බිම ඉඳගෙන ඉන්න ඉතින් පස්සේ වෙන කවරෘත්තිට නෑ ෙතර ඒ දෙන්න විතර හිටි අපි දෙන්න ගිය ගල්ල කතා කරල ඉතින් අදුුනන දීලා කතාගල බලන්නකට තමයි දැනගත්තමේ අම්ම ඉතාත්තයි. යාගේ පුත්තුම හතර දෙනෙක් ඉන්නේ හතර දෙනාගෙන් තුන් දෙනෙක් කමුදාට දීලා තුන් දෙනාව මැරිලා. ඒ තුන් දෙෙනගේ සොහන් කොත් තමයි මේගේ ඉස්සරහ තියාගෙන ඉන්නේ. ඇත්තරම මේ මටත් ඇස්ටකර කඳුරාව එදා අවස්ථාවද කතා වහලා පස්සේ අපි මං හවා මේ මොකද මෙතන් වෙලා කරන්න කියලා අපිට ඉතින් අපිට කියන්න තියෙනේවාට කවුරුත්් නැ කියන්න මේේතුන් දෙනට තමයි කියන්න ගියනව පස්සේ අම්මයි ඉතාත්තයි මේ දෙපැත්තේ වාඩි වෙලා ඒගොල්ලො සාමාන් විතර ගෙතර කතාගන්නවාගේ කතා කරන්නවා මේ තුන් දෙනත් අහගෙන ඉන්නවාගේ පොඩි ඒ කතා කර කරන්න වෙලා තම බාලපුතාවගේ දටට ඔට මගහිතන්න ඒකාය අවුරුද් හටක් දහන මිතර හොඳ දරුණු ඉලන්දධාරයේ ඒ අම්මයි ඉදංකිනෝ මෙයාවත් හමුදාවට දෙන්න තමයි බලාපොරොත්තුව කියලා. පසමංකෝ අම්ම එක කරන්න එපා අම්ම ඉතාත්තයි දෙන්නව රටමෙනුවෙන් දීර තියෙන ටිකහොන්දටම ඇති මොව තියාගන්න අම ඉතාත්තයිගැන බලාගන්න කියලා මංකිවවා. මම දන්නඊට පස්සේ කොහොම උුනාාධගිලාිටත්ේ අවස්ථාාවන එකක විතරයි යන්න යුද්ධ දරුණුවටම යන කාලේ ජීවිතය පවා අවධානමකට ලක් කරලා ඔබතුමා දමිල දරුවෙක් බේරගත්ත කතාවක් මම හලතියනවා. ඒ සිද්ධිය කොහෙදද වුණේ. බේරගත් තකිර කියන්නේ බේරගත්තමනෙවෙයි මගතන්න කියන්නේ ම නගරකෝවිල් බලස නාධිකති හැියට ඉන්න කාලේ උදේවරුවක යම් සාකච්ඡාවකකට යාපනය යන්න යනගමන් උදේ මම දැක්කා පාරයිනේ. කුඩා දරුවෙක් වැටිල ඉන්නවා එයාගේ අම්මත් එක්ක වයසකම්ම කෙනෙක් එක්ක පස්සේ පහු වෙනවත් එක් වගේ මන්ද එක් කකුලෙන් ලේ නොයාගේ මන්ද ක අනුතුරක් සිදු වෙලා කියලා පස්සම විවස් කල බලන්නකොට මේ අර ෙකුල්ගේ පුද්ධත්තින යිකරල තල්ලතු බැදැගෙන යන පුරද්දධත්ති නො මේ තල්ලත්තක් ගැලිවිලා ඇවිල්ලා බයිසිකරි පදිනෙක්න ළමයයාගේ කකුල වෙදිලා අඟල් පහක් විතර ලොකු මේ කැපුුවත් තිබ්බයකෙන් තම ලේ ගලන්නේ පස්සේ මමත් දැන් යන සාකච්ඡාව නවත්තල මේ ළමය ගැන බලන්න පස්සේ අපි නොව වෛ්‍ය සාහයකවරුඉන්නවා අපේ කඳවුරේ මගේ හදකරවල් කඳර ඉදල ලමීමට පහක් විතරම ඇවි ලකට මම ඉක්වටයි වෛද්‍ය සහයකය ගෙන්නගත්තා ගෙන්දලා මේ බල්ලෝට ගේකාවත් අපි කාවිතින් හැම ලෙටට ලෙටම බිහිත් නෑ. සල්ල කරමුවලට කොහමත්දෙම නෑ යවන්න ඕන නිින්තරකට පස මුොත්මයාගේ ලේ අනුව වැඩිකමට වෛද්‍ය සහයක වද ශරුවමගේ තාත්තර කතා කල්ල කොහොමද කරන්න කියලා යා ශල්ල්‍ය වෛද්‍යවරයක කල්ලා අපප දෙෙස්සරගෙන එතරම තියාගෙන මැහ්වා තුවාලේ මහලා ඉට පස්සේ මයකකාම ය කල්ලලා වාහනි දාගෙන යාවගිල්ලක දට බස්ල මේ ඉතාමත් දප්පත්ලමේ ය හිතුන් ද මාමනන් ට එක ඔයගේ ප්‍රෝග ද්දලා හමුදාවට ප්‍රහාරල්ල කන අවස්ථාව තිබුණ නේද. මේක දැක්කම ඒගේ අවථතාවන් අපට දක්කාමවිතින් පලපුුද්ධෙම තේරෙනවා. මේ එහෙම එකක් නෙවෙයි කියන එක තේරුණනා නනිත්තක වෙච්ච ප්‍රදේශයක් එක්ක බන්නකොට එ අවස්ථාව අඩුයි පස්සාව ළම වාහනිදාගනම ගෙදට්ටම කිල්ල බස්සලා ඊට පසේ අවස්ථාව කීපකිීම. එයම බලන්නත්ගිය මේ තෑගි බෝගහමමාර්ගෙන බලලත්ආව මම ඇත්තරඒ අවස්ථාවකදී දෙමවපියන්ගේ ඇැහුවා මේ දෙනවද කියරලොලු එක්කන් ඇවිල්ල පුොළොම නවත්තල ඉගැනීම් කටිුතු කරලා සාර්ථක පුද්ගලයෙත් කරන්න පුළුවන්ද කියලා බලන්න අවස්ථාව මවපියාකමතුනාග ඔබතුමාගේ පාසල් මිත්‍රය යුදධබමේදී ඔබතුමාගේ අධ දෙෙක උඩටම මියගිය කතාවක් මම හල තියෙනවා ඒ කතාව ඇත්තද ඔ සිත ඒ වුණේ සිදුවම වුණේ යාපනය කොටුේදී නිරධාරයාගෙනම ල ලුතිතන් වසන්ත දහනායක මගේ සමකාලීන පාසල් මිත්‍රයෙක් කින්සුට් විද්‍යාලයේ ඊට බුදීත්තිමත් ශිෂයක් ඒක මොහොඳ ෆුට්බල් ක ීඩකේ ඊට පස්සේ යත් යුදහමුදාවට බැඳුනාා නමුත් බැඳනේ මට අවුරුද්ධකට විතට පස්සේ. බැඳිලා සිංහර ජිමේන්තුවටම ඇතුළත් වනා සිගර ජිමේතතු ෙල් හරන ්‍රී ලංකා සිංහර ජුවේන්තව මහමට කන්ඩමම මෙවුුණ ඒ ඉතින් අහම්බ වුණා වෙච්චේව නමුත් පාසලේද අපි ඉතාමත් මිත්‍රෝ වැටියට ඉටේ එක දවසක් කුදේ යාපනය කොටුවේ නිරීක්ෂණ සංචාරයක් යුතුන මමයි මියගිය ලුතිතන් වසන්තු දහනායකයි අපේ කණ්ඩායම් අන දෙන නිල්ධාරිය හිටියා ඒකාලේ යත්දැන් ඔහුත් නියගිහිල්ලා කන ජයන්ත කොතලාවල කියලා. ඉතාමත් සද්ධන්ත පුරුෂය ත් ඒකාලේ හමුදාවේ ඉතාමත් ප්‍රසිද්ධ එක් කෙනෙක්. ඉතාමත් ප්‍රසිද්ධ අඩි හායාමාරක් විතරූස බයෝ පන හැඩි දඩි හැගත් තිබ රැවුලෝ අවාගත්ත පුද්ගලේ හරි ප්‍රසිද්ධයි හමුදාවත් ඉස්සර අරි ප්‍රසිද්ධයට පත් ච්චය කෙනෙක් ඒත් එක්ක සංචාරය කරන අතර තුරදී ත්‍රස්තවාදීගේ ස්නයිපර් ප්‍රාරටලක් වෙලා හරියටම හරදය වස්තුවට ෂොට් එක වැදුනේ වැදච්චලාය වැදිලයා වැටනේ මගේ අතට ඒකට මගේ අතේ තමයි එයාගේ පනගී එයාගේ ඉස්සර මේ පෙම්වතියක් හිටිය මගේ තන්නේ නර්ස් කෙනෙක් ඒ ඒෝපලියිම මුුත්තිබෑයට වැඩි ද වෙලාගයාගේ ෂ සාක්ේ ඉස්සර නිවාඩු නිවාඩුවත් දාපුහාම නිවාඩුව අනුමත වන්න දවස්කානක් කියයනවා යිති අනුවත් වෙන දන්න නිවාඩු අනුවත වෙනවාද නැද්ද කියලත් හි මේ නිවාඩු අදාල නිවාඩු අනුවත ව හා මෙයාට ඒ තරන් සන්තෝසයි අපි තාමතක මගෙ නැත කිරු නිකට්ටිටත් හමන්තකුළ තුන්ගලටත්ය මතක ඇති මේගේ වැඩේම ඉනිවාඩු අනුවත වෙච්ච හැටිය එකම සින්දුවත්ති නො ඒ කෑ ගහගෙන කිය කිය නවා ස්සර සසිදු අතිබ මගේ කිරිල්ලි ස්ොයායන්න වා කියලාද ඒක අපිත් ඇත්තර බැහු ගයාගේ ඉ අනුමත වෙච්චි හැටිය ඕක කියාගෙන කෑගහගෙන තමයි එෙන්නේ. ඇවිල්ල අන්තිවට මේ නිවාඩු යන්න දවස්කීපකට ඉස්සල තමයි මේක වනේත්. දීර්ගකාලීන හමුදා සේවයක නිරත වෙච්ච දේෂ්ට හමුදා නිලධාරියෙක් විදිහට මේ හමුදා නිලධාරීන් දේශපාලනයට එන එක ගැන ඔබතුමා මොනවාගේ අදහසක දින්නේ. හමුදා නිලධාරීන් දේශාලන කඇතර ම දකි එක ඒගොල්න්ගේ පුද්ලික ීර්ණයක් ඒක මේ අදයේ ඉදර වෙන්න පටන් ගත්තකන්වේ මට පෙරත් හමුදා නිධාර දේශාලනයට ඇවිල්ලතිීීම දශපාලන නියොන් වෙලාදීන එලියට ඇවිල්ලා දේශපාලනය කරනවාට වඩා සහරක් ඇතු ඉඳරව දේශානය කරන කටිය තින්නවා. නමුත් මම දකින්නේ හමුදා නිලධාරිය ැටියට දේශපාලක්නය යෙක් වෙන්න ඕන නෑඒ මංිසල කිවනි තවුන්ගේ කැත්තක් ගුණකින කරේ ප්‍රශ්න වනාකිීන ප්‍රශ්නයක් නෙවේ මං කියන්නේ. නමුත් මංහිතන හැම හමුදා නිලධාරියෙක්ටම හමුදා සාමාජිකියෙක්ටම යිතිවාසිකමක් තියෙනවා දේශපාලක් නයෝ වෙනවටත් වඩා දේශපාලනය ගැන කතාගන්නවරු වඩ දේශය පාලනය වෙන හැටි කතා කරන්න. ම මේ කියයට දේශපාලනය නෙවේ. එතකට ජාති කාරක්ෂාව ගැ තියන්නේ ොනවාගගේ දහස. ජාතික ආරක්ෂාවක් කියන එක ඕනම රටකට ජාතික ආරක්ෂාව කියන එක පදනම් වෙන්නේ ඒ රටේ තියෙන තවත් ප්‍රතිපත්ති කීපයක් වඩ ඒක ප්‍රධානම සානය ගන්නේ ජාතික මූල්ය ප්‍රතිපත්තිය සහ ජාතියට තියන විදේශ ප්‍රතිපත්ති වඋඩ ඔය ප්‍රතිපත්ති දෙක හරියට නැති තැන ජාතික ආරක්ෂාව අර්බුදෙත් ලක්වෙනවා තත් හොම සංවේදී කතාකිහිපයක් අපිට ඔබතුමාගෙන් දැනගන්න තියනවා. ඒකෙන් එකක් තමයි මම හිතන විදිහට ම දන්න තරමට ඔබතුමාගේේ අතේ පැළඳගෙනන්න මගුල් මුදුව. ය මගුල් මුද්දේ මං හිතන දිනයක්ක් තින ඔක්ටෝම්බර් පහලවකල්. හැබයි ඔබතුමාට විවාහෙන් සිදුවනේ ඔක්තුොබර පහලව නෙව. බොතුමා කැමති නට පසුබිතව කියන්න පුළුවන්ට. මං හිතන්නේ මේ දිනට විවාාවන්නට බැරුණේ මට. දශගත මම ඔය ප්‍රශ්නයහන්න හිතුවම ඇත්තටම ඔක්තෝබ පහළව විවාහවීමට නියමිතව තිදදි බොහොම චාම් විාහුත්වයක්. ඔක්තෝම්බ දහයි විතර තමයි ඔබතුමා කියන්නේ ඔබුතුමා විවාහවෙන්න හිටපු ශිරෝමිට අපේ විවාහය කල්දාන්න වෙනවා වෙන්න නැහැ කියලද පහලෝසනිද. මේ ඉතිං ඇත්තටම හමුදා නිලධාරියක්ගේ දිරිදක්වෙනක කොයිතරන්. දරා ගැනීම ශක්තියක් තිෙන්න්න ඕනනිද කියන එකට ඒ හොඳු ධහරනයක් ඇත්තටම අප ශිරෝමයත් මේ වෙලා බොහම ආදරෙන් ෞරේ මතක් කරන්න ඕනි මොකද මේ ඇය අතිශ්‍යයේ මානුෂී ගුණාන්ගයන්ගෙන් සපිරිකාන්තාව මම හිතන්නේ ඇය අපේ රටේ දරුවන් වෙනුවෙන් විශේෂයෙන් ඔය දුෂ්කර ප්‍රදේශවල ඉන්න දරුවන් වෙනුවෙන් ය කරන සේවය වචනයෙන් කියන්න බැරිතර මේ සේවයක් ඉතින් මේ ඇයත් බොහොමාදරෙන් ගෞරුවෙන් මතක් කරන ගමන් තවත් සිදුවීමක් මට ඇය සම්බන්ධෙන් මොබුතුමාගෙන් හන්න තියෙනවා ඉතිං හොම විවාහයෙන් පස්ස එහෙම ඔබතුමාට මේ දියතලාව යුදධහමුදා ආරක්ෂක විද්‍යාපීටයේ තේන විායක දූරය බාරගන්න ලැබෙනවා ේනාවිදායක ධූරය භාරාරගෙන එහ කටයුතු කරදදි යනක බිදධ නීති ීතිරිකක් හෙමදදානවා මෙහෙම මෙහම මයි මේවා දින්න බෑ හිම හෙමයි කියලා කොහොමුණත් මට මට අහන් ඕෝනි කතාව තමයි ඇය එහ එලවලු වගාවක් කරනවා මහිත නෑගෙත් සහභාගිත්වයෙන් නෑගෙත් සම්බන්ධ වෙලා හැබැයි ඇය ඇයත් සම්බන්ධ වෙලා වවපු එලවලු ඇයටම මිලදී ගන්න සිද්ධ වෙනවා මොකදදී කතාව නඒ වග වගාවේ දීතලා තිබ්බා ඒ වගාව කරන්න ඇත්තර මේ බංගලාව බලාගන්න ඉන්නවා කීපතනෙක්කො මේ පුදජාලකම් කර කෙනෙක් ඉන්නවා වටෙල්ලා ඉන්නවා ඒකොල්ඩු තමයි මේ වත්තක එලෝරු මනවා ඒකොල්ලු අපි අනකොටත් ඒක තිබ්බා. ඉති මම ගේ දසේ ඉද ම දැක්කම මේ කල්ලු හරි හන්සේ එක කරනවා කැවීමකින් කරන හට ලස්සන්ඩ ඒ ෙත්ටම බංගලාට හමතු ලස්සනකුත් ංලාව සයිදධක මේකති පසමයකට පොතත් දැන්ම පොතත් ධර්මංකව මේ වගා කරන්න වග කරලා එන පලදාාව විකුණන්න. විකුල්ල කට්ට අතර බෙදාගන්න. කියලා කිවහමත් ඒකුල්ල ඇතරම ඒකල්ලත් හරි කැත්මේක ඒකොල්ලොත් බෙදාගන්නවා බෙදාගන්නවා වගේ යම් කොටසකින් ඒක නත් වූ සහත් බඩුගන්න ඒකොල්ලු . ඒහෙම කර ඉති මම ශරෝමිටත් කිව ගන්නවානන් සල්ලිදීල ගන්න. ඇතර බිරිත නොවදේීමම සල්ිදීල ගන්න සිද්ධ වනේ ෑ අතේ රලු ගඇත්ති නොම ග ොලි හරි ිත් හරි නොහරි ගොහරි හදපු මේෝ ගැත් තිබා මංක ගන්න දත්තර ප්‍රශ්නයන අලුත් එලවලු බෙත් ගහප නැති හොඳ එලවලු කර ගාන ගෙවල ගන්න එච්චරයි ඒය ගානගවල ගත්ප ඒ ානගෙවල ගත්තා. ඔය වගේ සිද්ියක් වුණානේද කොහෙදද. ිටිහරි කොහ හරි සචරකය යදදිී උදේ කෑ ගන්න ගිහිල්ලා පුංචි කදවරකින් උදේ කෑම කන්න ගිහිල්ලත්වය වගේ සිද්ධියක්ුුණන න කතරගම යදටතක ැට ඒත්තර ද ඒසි දීමත් කිය මුදම බුරද්ධක් හැටියදි කොහේ ගියත් කාල බිල ඉල්ලනවා නොමිලේ කෑමත් මගේ පොතේ ඉන්න ඉ මන්දන්නවා මමත් හම අරුත්තිසක් ටුකින් කවරයනවා කිබ්වත් ම නොමි ගන්න ම නොමිල දෙන්න හැබැයි. මටමට ඉතාමත් දේෂ්්‍ර යධාරක විල්ල මම හිතහොඳින් දෙන ඒ මම දෙනවා. අනි කට්ටියන මම බිල දෙෙනවා. බි නැත්තම් බල හරි ආයකර ගන්න එක. ඒකත් තීරෝ. ඉතින් කතරගම අදදිත්ඒ කතුුරුේ නිර්ධාරයට කිවව එනවා කියලා. එය ලැස්තික තිබව උදේ සරලකෑමක් ලෑස්ති කරල තිබ්බා මංකව බිල දෙන්න කියලා බලන්නකොට ඇරි මටත් පස්සරෙන්නවා බිලක් එයාට දෙන්න විදින්නෑ මං්යොක්කවගේයක් එහෙම එහම තිබ්බේ පසමා මිත්‍ර ගානක් කියන්න ඇති කියලා ඉත්‍රම සල්ධි තියලා මේසඩි ඉතින් අපේ සංවාදය මේ විදිහට අවසන් කරන්න කැමති. ඔබතුමාගේ සහෝදරයා සහ සහෝදරියන් මන් දන්න තරමට ඉන්නේ විදේශගත වෙලා. ඔබතුමාට මේ රටන් යන්න අදහසක් ඉුණ නැද සහ අනාගතේහෙම අදහසක් ඇතිවේද. මගේ මං ඉස්සල්ලකි වගේ මට සෞදරය දෙන්නෙකුයි අයගෙනකු යි අක්කළ දෙන්න අයි අයිඉන්නේ. ඒගොල්ලු විදේශකත වෙලා දැන් බොහොම කල්ෙනවා මගේහිතන්නේ අවුරදු විස්කට අසන්න වෙනවා ඉස් මක්ක විදේක ත ව ස් ට පොත්තුොලට පහල කිි්‍රරගිට ෙන් එක විදේශකත වෙලා අයි අත්ති දේශකත වෙලා මංහිතන්න දන්න අවුදු දැකට කිට ව මට ඇතරම දෙන්න බලවත් ලෙස කිව් සේවේ ඉන්න කාලේ ම විේෂ න් නග කෝල් ඉන්න කාලේ මට කිව්වා එන්න ෙ ට्र රස්සාාවක ොවෙල දෙන්න කිවවා අයිය රස්සාාවකත් හොවා ලාවටවා ගවා ගන තිබ්බා නමුත් සේ ඉන්න කාල මට කහමත් දහසත් තිබ ෑමගේ හැේ හැම තිස්සම ඒඒ ඒ මාත්‍රකාව කතාගනකොට හැමතිසේ මගේ හිතට නවා ඉතිංහ මාත එක්ක ක්‍රියාන්ිත්‍ර ආටිකාරින් වලට ගිහිල්ලා මේ මියගිය කට්ටිය බොහොම ප්‍රමාණයක් ඉන්නවා බොහොම ප්‍රමාණයක් කින්නවා ඉති මාත එක්කම මගේ යනදීමයට තින්දලා මිය ගිය කට්ටිය මට ඒගොල්ලන්ම මෙ මිහිදං කල්ල තියද්ද යන එක ලොකුව ගිල්ට ෆිල්ලි එකගත් තිබා නිකා ඒගොළඟ අතැල්ල දාලෑමක් වගේ කියලා තිබයකින් ද මම ගේ නෑ ඉති සවේවේ ඉඳකල්ම මම ගේ නෑ දැනුත් ඒ විදිහටම කල්පනා කල මටහෙම යන්න අදසක් නෑ නිවාඩුවකටරමය ඉල්ලා ඔත්තරන්න ස්තිර පදිංචිය සඳහනන් කොහොමත්ම යන් අදසක් නෑ ඉතින් ගොඩා කතීත කතා අපිත් එක්ක ඔබතුම අහෙලි කලාා ඒ අවස්ථාව අපිට දුන්නට බොහොම ස්තුතියි හොම ස්තුති සිසත මේ මට ස්සල්ලකෝ වගේ ආරාධනා කරපුයකට මගේ තන්නේ මේ මටත් ලැබිච්ච වරප්‍රසාධයක් කියල මංහිතනඔම වගේ වගේ මෙච්චර ජනප්‍රිය චනල් හකට ඇවිල්ලා මේ මේ වකගේ ඉන්ටවිය කත් දෙන්න බෝම ස්තුති ආරාධනා කරපුය එකට.